ආණ්ඩුව පෙරලා දැමිය යුතුයි කියලා මේ රටේ සාතිශය බහුතරයක් ජනතාව තීරණය කළ තියෙනවා. අගමැතිතුමාගේ ආණ්ඩුවට මේ රටේ ජනතාවගෙන් 70%ක් විරුද්ධයි. ජනාධිපතිතුමාගේ ආණ්ඩුව, ඒ කියන්නේ තුමාට 30%ක් ඡන්දය හම්බුනේ. ඒ වගේම ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට මේ රටේ ජනතාවගෙන් 80%ක් විරුද්ධයි. ඒ කියන්නේ තුමාට 12%නි පුංචි ඡන්දෙදි ඡන්දය හම්බුනේ. ඉතින් මේම ප්‍රතික්ෂේප වෙච්ච ආණ්ඩුවක් ගෙදර යවන්න ගහන්න පුළුවන් හැම ගලෙන්ම පහර දීම ජනතාවගේ පැත්තේ ඉන්න විපක්ෂයක් විදිහට අපේ යුතුකම. මොකද අපි මේ ඉටු කරන්නේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව කියපු ඒ තාමත් ආණ්ඩුවේ නායකයන්ට නොතේරුම් දෙ වෙන රටක නම් මෙහෙම මැතිවරණ පරාජයක් අත් වුණාම රටේ අගමැති ඉල්ලස් වෙනවා. නැත්තම් වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා රටේ ජනතාවට කැමති පිරිසක් පත් කරගන්න අවස්ථාව දෙනවා. ඒ අර කියනවනේ එංගලන්තේ ලංකාවේ එහෙම වෙන්නේ නැහැ කියලා. එංගලන්තේ න අගමැතිතුමා ඡන්දයක් නෙවෙයි ජනමත විමසුමකදී තමන්ගේ මතයට එරෙහිව බහුතරයක් ජනතාව ඡන්දය දුන්නම කිසිම අවශ්‍යතාවයක් නොතිබියදී අගමැතිතුමා ඉල්ලස් වුණා. හැබැයි එංගලන්තේ ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් අපිට පාවිච්චි කරන්න පුළුවන් හැම නීතිමය වගන්තියක්ම රිංගන්න පුළුවන් හැමතැනකින්ම රිංගලා ජනතාවට මැතිවරණයක් ලබා දීලා ජනතාව කැමති නායකයෙක් පත් කරගන්න අපි අවස්ථාව ලබා දිය යුතුයි.